හුරද තවතුන අපේ ජීවිතයේ අපි ගොඩක් වෙලාවට අතීතයට ගමන් කර්ඩ ආසයි. අතීතයේ සුන්දර තැංවල සැරිසරඩ ආසයි. මෙන්න මෙහෙම අතීතයේ සුන්ර තැනකට ඔබයක් කියන්න තමයි මම කල්පනා කරන්නේ. අපට හිටිය අපට ඉන්න දක්ෂ ජනප්‍රිය ආකාර්ශනීය රංගධරයක් තමයි රොජර් සෙනවිරත්න කියලා කියන්නේ. මම රොජර් සනවිරත්න මහත්මයාගේ සිනමා ජීවිතය ගැනවත්න්, ්‍යේ ජවිතය ගැනවත් කතා කරන්නේ මම කතා කරන්නේ අද ටෙලිනාට්‍ය ජීවිතය ගැන. අමත්න් රොජර් සෙනවිරත්න මහත්මයා සමඟ එක චිත්‍රපටයක වැඩ කරලා තිබෙනවා ම ඒක බත් එක බෙදා හදා ගැන්නම් ඔහුගේ චිත්‍රපටි ලෝකයේ පිළිබඳව කතා කරන දවසට. පරජර් සෙනවිරත්න මහත්මයා ශ්‍රී ලංකා, ටෙලිනාට්‍යේ කලාව තුළ නැතුවම බැරි නළලුවේෙක් බාඩ පත් වෙලා හිටපු යුගයක් ලංකාව තුළ තිබුණා. ඉරහඳයට වනැබි මේේ සිරකරු සකි සන්ද එලියස් සබඳ එලියස් දරටු රකින්නෝ හන්ස අගපිපිමල් දළ රලපෙල එතකොට වනස්පති නාදුනනපුත්තු දුර්ගාන්තය වගේ ටෙලිනාට්‍ය ගණනාවක එතුමාගේ අපූර්ුව රංගනයෙන් අපි වේතුමා සැනසවා. ශේෂයෙන්ම රොජර්සනවරත්න බාත්මයා සිංහල ටෙලිනාට්‍ය කලාවට හොඳ මෙහයක් කරපු නළුවේෙක්. ටෙලිි ෝකට ගනවා ඉතාම ලස්සවන ටෙලිනාට කීපයක් නිිෂ්පාදනය කරලා. චාතුර්යා එක දෙක එවගේ බට්ටි දුරටුරකින්නෝ සකිසඳ එලියස් වගේ ටෙලිනාටය ඉතාම ජනප්‍රිය බවට පත්වෙච්ච ටෙලිනාටි කීපයක්. මෑතම කාලීනව ඔහුගේ විශිෂ්ඨතම රංගකාරයක් බවට පත්වනාා රන් බැල්දිි මිනිස්සු කියන ටෙලිනාටේ ගලේ පන්සේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය. සිංහල ටෙලිනාට්ටි කලාව තුළ බිහිකරපු විශිෂ්ට රංගකාරයක් තමයි ගලේ පන්සරේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය ඒ මනාව කළේ රොජර් සැනවිරාත්න. තා පොඩ්ඩක් එ හාට කතාකලොත් රජර්සැනි රත්න්න ගැන ටෙලිනාට ෝකය තුළේ මොවානො කිවත්. එයා බට්ි කියන ටෙලිනාට් නිෂ්පාදනය කර ප්‍රිකනක් මහා පින්කමක් කියලායි මමහිතන්නේ. ජීවිතයේ හැම්ම පැතිකඩක්ම මේ බට්ටි ටිලි නාට්‍ය තුළ නිරූපණය කරලා තිබෙනවා. අපි මොන සෙල්ලන් දැම්මතුන් අපිට අවසානයේදී බෝධන් වහන්සේ නමක් යට තමයි ජීවිතේ තේරුම් ගණ්ඩ වෙන්නේ. අන්න ඒ කැවද්දිම ධර්මතාවත්න් ව නාට්‍ය තුළ මැනවින් ප්‍රකට කරනු. එවිතරක්නෙවෙයි. සුරෙන් නාටිගල නමින් එතුමා විශිෂ්ට චරිතයක් නිරූපණය කරනවා එලි නාටි ෝකේට. ඉතින් මම රොජර් සෙනවිරත්න කියනේ සුන්දර මිනිසාට චිරාත්කාරයක් වැ්‍යබෙමිං අපවෙනුවෙන් කලාවේ නිරතවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරින්.